සමාජ සංගායනා සමන්තාචකවාලේසු අන්ත්‍රාගත්චන්තුදේවතා සත්්ධන්මන් මොනිරාජස සුනන්තු සගග මොකදන් දම්ම සබෙන කාලෝ අයන් බදන්තා දම්මක් සබෙන කාලු අයන් බදන්තා දම්මන් සවෙන කාලු අයන් බදන්තා දුල්ලෙ පංච මනුන් සත්තන් දුොල්ලබෝ මනුන්ස පටිලාපෝති සැදැහැපර වාසනාවන්ත පින්වත උද වූ හිමිදිරි උදෑසන බලාපොරොත්තු වන්නේ ඔබේ ජීවිතයට ඕටි දහම් කාරණාවක් දහම් දේශනාවක්ං ශ්‍රවණය කරලා අද මේ උදා වූ දවසේ ඔබේ කටියයුතු සරව ප්‍රකාරයෙන් සාර්ථක කරගන්න. ඒ සඳහා බුදුපියාණන් වහන්සේ විසින් දේශනා කොට වදාල ස්වාසූ දහසක් වූ ධර්මාස්කන්ධීෙන් බිඳාකං ශ්‍රවනය කරන්නටයි බලාපොරොත්තුවන්. අද මා දහම් දේශනාවේ මාතෘකාවට යොදාගත්තේ, දුරුලබ වූ මිනිස්සත්්භභාවේ පිළිබඳවයි. බුදුපයාාණන් වහන්සේ උන්හන්සේගේ දේශනාව තුළ දක්කොලාා තියනවා පිංවතුනි මෙ මනුස්ස පටිලහාභය මිනිස් සම්පතිය පිළිබඳව එහි වටිනාකම පිළිබඳව. මනුෂෂෝ වසයෙන් අපේ ජීවිතයේ ඇති වටිනාකම. මිනිස් සම්පත්තියේ තිබෙන වටිනා බව බුදුපයාාණන් වහන් සිේදේශනා කළා. ඔබට ඔබේ ජීවිතයේ කොච්චරණං වටිනවාද. ඔබේ ජීවිතයේ වටිනාකම්බෝ ඔබ කොච්චරණම් දන්නවාද. ඔබට ඔබේ ජීවිතයේ පිළිබඳව කොච්චරණං හිතලා ඒ වටිනාකං එහි අගයන් පිළිබඳව කතා කරන්නට පුළුවන්ද. පිින්වත මනුස්ස ජීවිතය බොහොම දුරු ලබයි. එනිසා බුදුපාන්ණන් වහන්සේ දේශනා කළා දුල්ලබංච මනුස්සාතං. දුර්ලබයි මිනිසාත් භාවේ. මිනිස් පටිලාහාබේ මනුස්ස සම්පත්තිය දුර්ලබයි. මනුස්සලෝකයේ මේ මිනිස් සම්පත්තිය ලැබූ මිනිසුන් අතර දුර්බ වූ නැතිනම් දුරල්ලබ වූ සම්පත්තියක් මේ මිනිස් සම්පත්තිය. ලෝකය තුළ ජීවත්වන සතුන්ගේ ප්‍රමාණය අනන්තයක් ප්‍රමාණයි. ඒ සතුන් පිළිබඳව සත්වයන්ගේ සභහාවේ පිළිබඳව ඔවුන්ට මෙත්වැඩියුතු ආකාරයේ පිළිබඳව මෙත්තා නිසංස සූත්‍රදේශනාවේ බුදුපියාණන් වහන්සේ දක්වනවා, මාමන් නපාදකෝ හින්ස මාමන් හිංසි දිිපාදකෝ, මාමන් චතුප්පදෝ හින්ස මාමං හිංන්සි බහුප්පදෝ කියලා. මේ මුළුමහත්න් ලෝකයේ ජීවත්වන නැත්නන් මුළුමහත් සත්වයෙන් අතර ඕ වර්ගකිරීමක් මාමන්නපාදුකෝයිහින් සිමාමන්හි සිරිිපාදුකුවාදීවස. මොනුවද පා ඇතිපා නැතිපා හතරක් ඇතිපා දෙකක් ඇතිපා හතරකට වඩා ඇති කියලා සතුන් දක් කොල තියෙන. සතුන්ගේ ප්‍රමාණය ඒ සතුන් අතර පා දෙකක් ඇති සතුන් වශයෙන් මනුසත්වයා දක්වඩක් පුළුව තවත් පා දෙක පිහිටි සතුන් ඕනෑ තරම් ජීවත්වෙනවා. පා දෙකක් පේට මිනිසභාාවේ ලබපු මනුස්සත්වයෙන් වසයෙන් මනුෂ්‍යන් වසයෙන් ඔබට මට අපි හැම දෙෙනට මේ වටිනා සම්පත්තිය ගැන සාකච්ඡා කරන්නට දේශනා කරන්නට අවශ්‍යයි වටහා ගන්නට අවශ්‍ය වෙන මනුසේක්වීමම දුරලබනම් ඒ දුරලබ වූ මනු්‍යයා මනුෂ්‍යජීවිතයේ තුළ කටයුතු කරන්ටඕනි කොොද මනුස්සේකුුණ කොහොමද කියලා බුදුපියාණන් වහස දැක්වා. මනුස්ස කියන නාමේ ලැබුණ පिංවතුනේ මනං උත්සතීතියේ මනුස්සා. මේ මනසිෙන් උසස්සු ක්‍රියා කලාපයන් මනසින් උසස්සූ වචනභාවිතන් මනස උසස් වූ සිතිවිලිතමයි මනුෂ්්‍ය ජීවිතය උසස් භවට හේතුෝනේ. එනනිෙසා ඔබ උපසස් මනුස්සේක්ුවෙන්ට ඕනි. මනසෙන් උසස්සු කෙනෙක්වසයෙන් ඔබේ ජීවිතය කටයුතු සිද්ධ වෙන්නට ඕනිින්. මනුස්ස ජීවිතයේ තුළදී අන්න්‍ය සත්තුවන්ට වඩා මනුසේ නැතම් මනුෂ්‍යයාගේ ගති පැවතුන් වොල වටිනාකමක් අරතවත් බවකු තියෙන්න්නට ඕනි. බට ඔබේ ජීවිතේ අර්ථවත් භවක්තියෙන්න්න ටඕනි ඔබ ඔබේ ජීවිතේ අර්ථවත් භාාවය වැඩදායි බව ඔබේ ජීවිතේ තුළ සකස් කරගන්න ටඕනි දුණු කරන්ටෝනි ඔබ එදා පැවතුනු ඔබ එදා කටයුතු කරපු ආකාරයට වඩා මිනිස් ගුණදහං වලින් අද පොහොසත් වෙන්න ටඕනි ඔබ එදාට වඩා අද ගුණධර්මමාතින් පොහසත් වෙන්ටෝනි පෝෂන ෙන්ටෝනි. ඔබ ගුණධරමියන් තුළින් පෝෂණය වෙනවා ධර්මතාවයන් රකින ආරක්ෂා කරන කෙනෙක් වනා කියල කියන්නේ මේ මනුස්ස ජීවිතයේ ප්‍රෝජන ලබපු පල ලබපු කෙනෙක්වේෝ. ඒ බුදුපාණන් වහන්සේ මනුස්සයෙකුට ජීවිතයේ වටිනා සම්පත්තියක් වටිනා ගුණාංගයක් වස්සයෙන් දක්වන්නට ය දුනාම්. ඔබට ඔබේ ජීවිතය සාර්ථක කරගන්න, අවශ්‍යන වටිනාාම දේශනාව තමයි සම්බුද්ධ දේශනාව. සම්බුද්ධ වචනය. සම්බුද්ධ වචනය මොල්කරගෙන ඔබට ඔබේ ජීවිතයේ තවත් අරථවත් කරන්නට පොළුවන්. තවත් ඔබේ ජීවිතය සම්පූර්ණ කරන්නට පුළුවන්. පින්වත මේ ලෝකයේ සරුව සම්පූර්ණ මිනිස්සු නැහැ අඩුපාඩුකං තියන අඩුල් හෝඩුකන්තියන වැරදීම් සිදුවන අඩුපාඩුකන් සිදුවන සිද න මිනිස්සුවන රංගහි හ. ඒ එෙනා තමන්ගේ අඩුපාඩුව තමන්ගේ වැරැද්ද දැකලා ඒ වරද වටහාගෙන ඒ වරද නැවතෙසිදු නොවනාආකාරයට කටයයුතු කරන වනං ඒක තමයි ඒ මනුස් තැගි ජීවිතයේ තිබුණු සංවර්ධනය. ඒ මානසික සංවර්ධනය ක්‍රියාවේ සංවර්ධනය වචනය සංවර්ධනය ජීවිතයක් සාර්ථක වෙන් අවවාශ්‍යව. එනි දුරලබ මනුසයන් වසයෙන් දුරලබෝල් ලබපුහුම මේ මිනිස් ජීවිතය තුළදේ ඔබේ මිනිස්සත් භාාවේ රැකගන්න ඔබ මිනිස්සත් කියන නාමයට ගැලපෙන ආකාරෙන් ඔබේ කටයුතු සම්පූර්ණ කරන්නට. අපි දකින සමාජයේ පොදුවේ උසස් මිනිස් ගුණ දහම් ඇති මිනිසුන්. උසස්සු මනසින් කටයුතු කරන උසස්ස වූ වචන භාවිතා කරන උසස්ස ව කටයුතු සිද්ධ වන යහපත් වූ කටයුතු සිද් කරන, යහපත් වූ දේ කතා කරන යහපස් සිතිවිලි පතුරුවන මිනිස්සුම් බොහොයි. ඒ යහපත්වෝ සමාජයේ තුළ අයහපත් වූ ශටිතිවිලි ඇති මිනිසුම් නෑකිල හිතන්නටත් බෑ. නෑකිල කියන්නටත් බෑ. එවැනි මිනිසුම් පිළිබඳවත් අපි ඕන තරම් අපිට මේ සමාජය තුළ අහරන්නට දකින්නට ලැබෙනවා. වැරදි ජීවිත ගත කරන වැරදි කටයුතු සිද්ධ කරන පෞසිද්ධ කරගන්න. පාපකාර මිනිස් ජීවිත ලබකු මනුස්්‍යවතරේ නෑකිලක නොවද නැ ඉන්නවා පින්ම තෝනතර. ඒ මිනිස්ථාත්භාවය පිළිබඳව මනා වැටහීමක් අවබෝධයක් ලබන්නට බැරි වූ ජීවිත. ඒ ඔබේ ජීවිතේවෙෙන්න්නට පුළුවන්. ඔබ දන්නා කෙනෙකුගේ ජීවිතයක් මනුස්්‍යයක් වෙන්න පුළුවන් එ නිසා ඒ ජීවිතය අර්ථවත් කරන්නට ඒ ජීවිතය සොමඟට ගමන් කරවන්නට ඔබටඒ වචනයක් උදහ් කරගන්න පුළුවන්නම් ඔබට ඒක වචනයක් කොහොුවෙනුවෙන් භාවිතා කරලා යොදවන්නට පුළුවන්නම් ඔබ ඒ මිනිස් ජීවිතයට කරන මහා සත්කාරයක් බවටය පාවෙනවා. ඒ මිනිස් ජීවිතයේ අර්ථවත්කිරේම පිණස්ස ඒ මිනිස් ජීවිතයේ යහපත පිනිස්ස කරන මහා කටයුත්තක් මහා කොසලයක් බවටය පත්වෙනවා. එනිසා දුර්ලභ වූ මිනිස් වසයෙන් බුදුපියාණන් වහන්සේ අපට දේශනා කළා මේ ජීවිතයේ දුර්ලබනම් ඒ දුර්ලබ වූ මිනිස් ජීවිතයේ රකින්නේ ආරක්ෂා කරගන්න කොහොමද. සතරපායිෙන් මිදෙන්නේ කොහොමද කියලා බුදුපියාණන් වහසසි දක්වනවා. කොහොමද දක්වන්නේ කත්ත්බං කුසලම් චරිතා ්‍රහක්්ම චරියන් නත්තේ ජාතස්ස අමරනම්. දුදපාණන් වහන්සේ පිංවත දේශනා කරනවා අපේ මේ දුර්ලබ මිනිස්සත් භහාවේ තුළදේ ඒ ජීවිතයේ ඔබටල් ඉඩඩ ලැබෙන සෑම තැනකම කත්තක් බංකු සලාම් මේ ජීවිතේ කුසල් දහම් කරන්න පින්කරන්ඩ හම්බුණු හොඳම තැනක් කුසල් වඩන්නට කුසලෙන් පෝෂණය කරන්ඩ ලැබුණු හොඳම අවස්ථාවක් හොඳම මොහොතාකං හොඳම අත්්භාවයක් තමයි පිංවත මේ මිනිස්සත් භහවේ කියලකෑ අපිට මනස මෙහේවල අපිට මනස පාලනය කරලා මනසේ සිතිවිලි ගොඩනගල ඒ සිතිවිලි කුසල් සිතිවිලි වසයෙන් පරිවර්තනය කරලා අපේ ජීවිතේ කුසලෙන් පෝෂණය කරගන්නට පුළුවන්. එනිසා බුදුපියාණන් වහන්සේ දුර්ලභ මිනිසා ජීවිතයේ අපිට කරන්නට දැක්කුවා කළයුතු කටයුතු අතර දැක්කුවා කත්තා බංකුසලා. කත්තා බංකුසලන් කොසල කරම සෙද්ධ කරන්න කොසලා ක්‍රියාවන්හි නිරත වෙන්න. චරිතා ප්‍රාම් ්‍රක්්ම චරියයන් කොසල ජීවත්වන කෙනාට ධරමීෙන් පෝෂණය වනු කෙනාට චරිතා ප්‍රාම් බ්‍රක්්ම චරයන් ඔබට චරිතවත් බවකුන් ඔබේ ජීවිතය උසස් බාව කළබන්නට එක හේතුවක් වෙනවා අපේ සමාජයේ තුළු අපට නොයි කාකාලයෙන් උසස්වීම් ලැබෙනවන්නේ ඒ සමාජ තත්ත්වයන්නලුව එවගේ ඔබේ කුලේ අනුව එය ඔබේ ධනය අනුව ඒ ඔබේ නිලේයනුව ඒ නොයෙකින් හේතු හේතුවෙන්නට පුළුවන් පින්වතුන ඔබ උසස් කෙනෙක් කියලා දක්වන්නට. ඔබ යනන විදිහ පිළිබඳව ඔබ භාවිතා කරන යානවාහන පිළිබඳව ඔබ කණබොන ආකාරය පිළිබඳව ඔබ සමාජ පිරිස් පරිශිලණය කරන ඇසුරු කරන ආකාරය පිළිබඳව ඒ සියල්ල හරහා ඔබ උසස් කෙනෙක් වශයෙන් දක්වන්නට පුළුවන් දකින්න පුළුවන් ඒ බාහිරමයෙන් වශයෙන් දකින උසස් භවන පින්වත. ඒ බාහිරවශයෙන් දකින උසස් බවට වඩා ඉහල වූ උසස් භවයක් උසස් භාවයක් හේතුවෙනවා චරිතතා බ්‍රං් ්‍රක්්මචරියන් චරිතවත් බව. ඔබේ ජීවිතයේ පවත්වා ගතයුතු ගුණවත්කම් පෝෂණය වියයුතු සදගුණවත්කම් දැහැමි චේතනා දැහැමි කරුණු දැහැමී ක්‍රාලාපයන් ඔබ උසස් කෙනෙක් බවට පත් කරනවා කොතනින් ඔබ උසස්වවෙන්නේ. ඔබ උසස් කෙනෙක් බවට පත්වන්නේ මේ අත් භවය පමණක් නෙවෙහි එහෙමන. ඒ කොසල ක්‍රියාාවන්නේ විපාකය ඔබ පරලවත් උසස් කෙනෙක් කරනවා. ඔබ පරලොව පහත් කෙනෙක් බවට පත් කරන්නේ නැහැ. ඔබ පරලව අපාගාමී කෙනෙක් බවට පත් කරන්නේ නැහැ. ඔබ පරව නිරට පත් වූ කෙනෙක් බවට පත් කරන්නේ නැින්වත. ඔබ අටමහා නර්කයට ගමන් කරුව පහත් කෙනෙක් බවට පත් කරන්නේ නැහැ. ඔබ උසස් කනෙක් බවට පත්කරන්නට ඔබේ ජීවිතයේ චරිතවත් භභාවේ හේතුවෙනවා. ඒ බව බුදුපියාණන් වහන්සේ තවත් දම් කාරණාවකින් දේශනා කළා නජච්ඡා වසලෝ හෝති, නජච්චා හෝති බ්‍රහක්්මනෝ කම්මනා වසලෝ හෝත කම්මනා හෝති බ්‍රාක්්මණු. බුදුපියාණන් වහන්සේ දක්වනො මේ උපත සමඟයේ. බ උපත ලබන කුලේ සමඟ උබ උසස් කෙනෙක් වවෙෙනෙ නැහැ. ඔබ ඔබේ ජීවිතයේ භාවිතයන් ඔබ ක්‍රියාත්මක වන ආකාරය ඔබ වචන භාවිතා කරන ආකාරය හරහා ඔබේ චරියාාපද්ධතිීන් තමයි ඔබ උසස්ද පහද කර තීරණය වෙන්නේ. ඒකට බුදුපාණන් වහන්ස දැක්කුවා කම්මනා වසලෝ හෝතිකම්මනනා හෝති බ්්‍රාක්්මණූ ඔබ කරන දේහනුව තමයි ඔබ වසලේක් වෙන්නේ. බ කරන දේනුව තමයි ඔබ ්‍රාක්්ණයකු සස්ගෙනෙක් වෙන්නේ. එමනං ඔබ පහත් කෙනෙ කෝ සස් කෙනෙක් වෙන්නට ඔබට බලපාන ඔබ කරන දේවල්. කරන දේවල් කලකිවේ සිතේ සිතිවිලි භාවිතා කරන වචන කරන ක්‍රියා. මේ දොරටු තුන නැතින ත සිත සමග යෙදන කය සමගේ දෙන වචනය, මේ දොරටු තුන මුල් කරගෙනයි කටයුතු කරන්නේේ. අන්නේ හරහා. රැස් කරන කරන ක්‍රියාවන් ඔබ හොඳ උසස් කෙනෙක් වෙන්නට ඔබ පහත් කෙනෙක් වෙන්නට හේතුවෙනවා. ඒ හින්ද පිංවත දුල්ලබංච මනුස්සත්තං මිනිසත්භාවය දුර්ලබායි දුර්ලබ වූ මිනිසත්භාවය ඔබට පහත් කෙනෙක් වෙන්නට හේතුවෙන්ට ඕනි නැහැ. ඔබ ජීවිතේ පහත් වූ කෙනෙක් බවට පත්වෙන්නට ඕනි නැහැ. පහත් කියලා මුලින් පැහැදිල් කරපුු ආකාරයටම කොලය නිලය බලය කිසිම දෙකන්න මේේ ඔබ උසස්ස හෝ පහත් කෙනෙක් වෙන්නේ ඔබේ භාවිතයන් ඔබ සිතිිවිලි වල ස්භාවය ඔබ කතා කරන වචනවල ස්භාවය ඔබ කරන කටයුතුවල ස්වරූපය අනුවයි ඔබ උසස් කෙනෙක් හෝ පහත් කෙනෙක් බවට පාත්වා. උසස් කෙනෙක් වීම පිණි සමහේතුවන දේශනාව නං උසස් කෙනෙක් වීම පිණි සහේතුවන උතුං වු වචනය නම් සම්බුද්ධ දේශනාවමයි සම්බුද්ධ වචනයමයි. බුදුපියාණන් වහන්සේ දේශනා කරන මේ සම්බුද්ධ දේශනාව. සම්බුද්ධ වචනය අපිට අපේ ජීවිත ආලෝකමත් කරගන්නට හේතු වෙනවා. මිනිස්සාාත්භාවේ ලබපු අපි හම කෙනෙක්ුම අරකපු ආකාරයට කුසල් සිද්ධ කරගෙන ඒ ුසල් දහම් අනුව මිනිස්සාත්භාාවී වටිනාකම වටහාගෙන කටිවුතු කරද්දී ඒ තබත් ආකාරයෙකින් දහම තුළ දක්වොනවා ජෝති ජෝති පරායින ඔබට ආලෝකෙන් ආලෝකයේ කරා ගමන් කරන්නට එක හේතුවක් බවට පත්වෙනවා. ආලෝකය කියලාර මුලින්කපු ආකාරයට අර සතරාපායි අටම නරකන්න වලක් වන සුගතිහත් භවයන් කරා නගාකරවන එකයන්නේ මේ මිනිස් සම්පත්ති ආදී කොට ඇති සුගති සම්පත්තියෙන් ළඟා කර දෙන ආලෝකයක් කරා ඔබට ගමන් කරන්නට පුළුවන්. අඳුරවසයෙන් බුදුපාණන් වහන්සේ දැක්වේ. මේ සතරාපාය අටමහ නර්කයේ ප්‍රධාන කරගත්තු අඳුර. ඒට කිව්වත් තම තිමිර කියල කියනවාඳුරට තම පරායින. එතකොට ආලෝකයට ගමන් කරගෙනට ජෝති පරායන කියල දැක්වා. එනම් මනුස්ස ජීවිත ගත කරන පොදුවේ සියලු මනුස්ස්‍යයන්ට. බාල්ල තරුණ මහරු ලොකුකුඩා දනවත් පහෝසත් සෑම කෙනෙකුටම පින්ගොතුනී ජීවිතයේ ඒ වටිනා වූ සම්පත්තියේ. මිනිසාසත් භාවේ වටිනාකං වටහාගන්නට අවබෝධ කරගන්නට අවබෝධ කරගන්නා වූ මිනිසාත් භාාවය තුළින් උසස්සිතිවිලි අනුව කටයුදු කරන උසස්සූ මනුස්්‍යයෙක් බවට පත්වෙන්නට ඔබට මේ දහම මේ සම්බුද්ධ වචනය සම්බුදධ දේශනාව හේතු වෙනවා. මනුස් ජීවිතයක් ලබනවා කෙලා කියෑන්නේ මනුස්්‍යේක් වෙනවා කෙලා කියන්නේ පිින්වතුුණි හරියට අපේ තැනැන්නං කියනවා කතාවිද. කැස්බෑවෙෙක් වේසිදුරෙන් එලිය බලනාාාවගේ කියලා. හරිම දුර්ලභ කාරණාවක්. මනසලෝක මිනිස්සු සංඛ්‍යාත්මකෝ ගණන් කරල කියන්න පුළුවන්. මේ පෙදේශ මේ පලාාති මේ රටේ මේ ලෝකේ වාසය කරන මිනිස්සුන්ගේ ප්‍රමාණය කොච්චරද කියලා. නමුත්මින්වත එක තුබසක වාසේය කරන එක තුබසක සිරිින වේයන්ගේ ප්‍රමාණී ගණං කල කියන්න බයි. එමන සීමමිත වූ සත්ව ප්‍රජාව ගණන් කළ නොහැකි සත්ව ප්‍රජාවක් තමයි තිරිසං අත්වාවයන් වල උපාත්තියල බලතියන්නේ. ඒ අතර සම්පාත්තියේ මිනිසාත්භාවය උසස් වූ මිනිස් කොලේ උපාත්තියල බලතියෙනවා. ඒ උසස් වූ මිනිස්ොේ මිනිස් සම්පත්තියේ අපි මනුෂ්‍යයන් වශයෙන් කටයුතු කරනවක් ඒ කටයුතු කිරීමේදී මිනිසාත් භාාවේ රැකිෙන ආකාරයට කටයුතු කිරීමේ ඇති මිනිසාත් භවේ අරුත වටහා ගැනීමේ ඇති වටිනාකම තමයි මේ දේශනාවපුරාවට පැහැදිලි කරන්නට උසාවාන්ත වෙන්න. එනිසාබ මනුස්සෙකු වසයෙන් ඔබේ ජීවිතය ඔබ ලැබිය බොහම දුරලබවයිකි ලබ වටහා ගැන්ටඕනි ඔබ තේරුන් ගැන්ටඕෝනි. ඔබ එහෙම වටහාගත්තා නං ඔබේ ජීවිතයේ ඔබ පළමුෙන් ඔබේ ජීවිතය ලින් බ යහපත් වූ කෙනෙක් බවට පත්වෙන්න ට ඕනි. ඔබට ඔබ යහපත් කෙනෙක් බවට පත්වෙන්න ටෝනි. ඔබට ඔබ හොඳ කෙනෙක් වෙන්නට ඕනි. ඔබට ඔබ හොඳ කෙනෙක් වනොත් තමයි ඔබට පුළුවන්කම ලැබෙන්නේ ඔබ සමඟ සිටින අන්‍ය සමාජයේ සියලු දෙනට හොඳ කෙනෙක් වෙන්න. යහපත් කෙනෙක් වෙන්න. හොඳ කෙනෙක් යහපත් කෙනෙක්. හොඳ කෙනෙක් යහපත් කෙනෙක් කියල කිව්වේ අර සිතේ යහපත් බව ඒ යහපත් බව වචනය යහපත් බව. මනුස්සයක් හැමදාම ඒ මනුස්සයාගේ ජීවිතේ යහපත් බව ප්‍රකාශය කරන ඒ යහපත්තු සිතෙහි යහපත්තු ගතිලක්‍ෂණෝල ස්භාවය යහපත්තු මනුස්සයෙක් කියන ස්වභාවේ පෙන්නන හොඳම කැඩපත තමයි මේ මුහුණ. මූුණදයා දැකල මුණදයා බලලා ඒ මොනුස්සයාගේ ස්වරූපය පිළිබඳව ගඩත් තැනද කියනවා. පින්හොත ඔබ කතාවිදි කියනවා මේ කෙනාගේ මුණ බලනකොට පේනවා මෙය හරි කරුණාවන්ත කෙනෙක් මේ කෙනනාගේ මුණ බලැද්ද කියන්නට පුළුවන් මෙය හරි දවේශයෙන් කටයුතු කරන කෙනෙක් මෙයාහත් තරහා පිරිමහන තරහහින් සිටින කෙනෙක්. ඇයි හෙම හොඳ කෙනෙක් නරග කෙනෙකු අබිට කල්තියාහම දකින්න පුළුවන්කම ලැබෙන්නේ. ඔබ දන්නාදවසේ සිට ඔබ කරන හොඳ සහ නරක ඔබ කරන හොඳ සහ නරක දෙක ඔබට ඔබේ ජීවිතේ පැවැත්ම පිනිස හේතු කරගාන්නවා. උදව් කරගාන්නවා. කෙනුගු තමන්ගේ ජීවිතේ තමාන් දන්න දවසන්දල වැටහුණු දවසඉදල තමන් තෝර බේරාගතු යහපත්දීම කරන කියන කෙනෙක්. යහපත් ලෙස ජීවත්වන කෙනෙක්. යහපත්තු සිතිවිලලින් කටයොුතු කරන කෙනෙක්. යහපත්තු වචන කතා කරන කෙනෙක්. ඒ යහපත් වෝ ෙනා හැම වෙලාෑම බොහම ප්‍රසන්න ව සතකින් තමයි කටයුතු කරන්නේ. ඒ ප්‍රසන්න භාව දකින්න පුළුවන් හොඳම කැඩපත තමයි මුහුණ. මුහුණළ ඔබේ සියලු ඉරියෝ ප්‍රකාශ කරනවා. ඔබේ සතුට ඔබේ මුහුණ තුළින් ප්‍රකාශ කරනවා සතුට හටගත්තේ කොතනද ඔබේ සිතැ තුළේ. ඔබේ හදවතේ ඒ හදව ඇ සතුට ඔබේ මුහුණ තුළින් ප්‍රකාශ වෙනවා ඔබේ මුහුණ තුළින් දකිනවවා. ඔබේ දුක ඔබේ මුහුණ තුළින් දකිනවා. ඔබේ දේශය ෛරහය ඔබේ මුහුණ තුළ දකින්න තියෙනවා. එහමනම් කාලයක් පුරාවට එක දිකට යන් කෙනෙකු හොඳදේ ප්‍රගුණ කලා නම් හදවත තුළ ඒ හදවති හොඳ බොහොම ඉක්වනින් පේන හොඳම තැනමඕුණ. ඔබ කාලය ඇතිසේ නරක ප්‍රගුණ කලානං එ නරක සිතිවිලි වල ඒ වෛරයේ ප්‍රමා ද ප්‍රමාණය ප්‍රකාශ කරන හොඳම තැන ඔබේ මුහුණ. එනිසා. මුහුණ තුළින් ඔබේ මනුස්සජීවිතය පිළිබඳව, මුහුණ තුළින් මනුස්්‍යයාගේ සිතිවිලි පිළිබඳව මනාඉක්මණින් වටහා ගන්නට දකින්නට පුළුවන්කමක් තියනවා. මනුස්සජීවිතයේ දුර් ලබයි. එනිසා මනුස්සජීවිතයේ දකින මනුස්සජීවිතයේ පිළිබොඳු වටහා ගැනීමක් ඇතිගඩගන්නට පුළුවන්කමතියෙන හොඳම තැනක් හොඳම මොහොතක් හොඳම වෙලාවක් තමයි පින්වත, මේ හිමිදිරිව දෑසන. මේ හිමිදිරිව් දෑසන ඔබ ඔබේ මනුස්ස ජීවිතයේ වටිනාකම වටහාගන්නට පුළුවන්. ඔබට ඔබේ ජීවිතයේ වටිනාකම වටහා ගත්තොතිං ඔබට අන්න ජීවිතෝල වටිනාකම වටහාගන්නට පුළුවන්. අනිත් මිනිස් ජීවිත පමණක් නෙවෙයි අන්නෙ සත්ව ජීවිත පිළිබඳුවත් ඔපට දකින්නට පුළුවන්. ඔබට නුවනින් වූ අවබෝධ කරගන්න පුළුවන්. ං කුසලන් චරිතා බං බ්‍රහ්ම චරියන් කෙල දැක්වවා බ්‍රක්්මචරියන් උසස් වූ චරිතවත් වෙන්නූයි. උසස්සූ චරිතවත් බවක් ඇතිකරගන්නට ඕනි. උසස්සූ චරිතවත් භාවේ කුසලේ පෝෂණය වූ ජීවිතයයි එහි අවසාන අරතය බවට පත් වන්නේ නත්ති ජාතස්සාමරණ. අපි මේ සස්සර ගමනේ බව ගමනේ ඉපදමි මැරමින් ගමන් කරනවා. අනමතා ගෝයන් සංසාරෝ. සසර කියලා කියන්නේ නිමාවක් දකින්නට පුළුවන් හුණු තැනක් නෙවෙ. කෙවරත් දකිඩවුනු තැනක් නෙවෙ. මේ සසරෙහෙ එපදෙමින් මැරමින් අනාධිමතු සසර ගමනක් අපි ගමන් කරනවා. ඒ සංසාරෙක බවගමන තුලදී අපි මනුෂ්‍යවෙන්නටක් පුළුව. මනුසජීවිත ගත කරන්නටක් පුළුවන්. එවගේම අර මුලින් සඳහන් කරපුුති වි සංගත අත්භවයන්වල උප දෙෙන්න්නට පුළුව. සංසාරය අපි මනුස්ය වුණු වාර්ගණන කොච්චරද කියලදන්නේ නෑ. තිරි සංගත අත්භාවයන් වොලේ එපදනුව වාර ගණනද කොච්චරද කියලාදන්නේ නැහැ.ඒ වගේම ඉටත් එහාට ගියපු අපේ මනුස්සජීවිතේ උසස්සු අධිගමියන්වෝලට ගමන් කරන්නට අපිට ලැබුණු අවස්ථාවන් එක සෝවන්නආදී මාර්ග පලයන්වොලට පත්වීමට ඇතිවුණු ලැබුණ අවස්ථාවන් මගහැරුණු තැන් කොයි තරන්ද කියලා කියන්නටත්. ඒක කියන්නේ මේ සංසාරක බවගමන සසර ගමන. අපි ප්‍රාර්ථනා කරනවාන පින්වත බුදුකිණකුන් හමුවේ නිවන්දකින්නට, අි කතාවටකින මෙතේ බුදුන්දැක නිවන්දකින්නට. මෛත්‍රී බුදු හාන්දුරුව ඉදිරි පෙටදේ බනහාලා නිවන්දකින්න මාර්ග පල පිළිවෙලින් නිවන්දකින පාර්ථනා කරනවා.ඒය අපේ මේ මනු ී ති දක්ක මත්‍රී බුදුරජාණන් වහන්සේ දේශනාව ෞතතු බුදුරජානන් වහස දේශන දකිින්. ගෞතම අමයමෑනී සම්මා සම්බුදුපියාණන් වහන්සේගේ ධර්මිය දකිමින්, අපි අපි ප්‍රාර්ථනා කරන අනගත ළ ෛත්‍රී බුදු හන්දුරුව ගෞද අපි නිවද ක ල බඩ කලා. නමුත් ඔබ දනවාද පින්වත අනාධිමත් වූ සහංසාර්රික බවගමනේ, අපිට බුදුරජාණන් වහන්සේලා කොච්චරණ හම ෙන් ඇද. කොපමොන නම් බුදුරජාණන් වහන්සේලා අපි ොදකිින් නැද්ද. අපි උන්වහන්සේලාගේ දහම කොච්චරණ දුරට දකි නැද්ද. නුහන්සේ දේශනා කරපු දරවමාර්කයේ කොච්චර දුරටන දකිින් නැත්්ද. කොච්චර දුරට අනුගමනය කරන්නට ඇත්ත වටහා ගන්ට ඇත්ද. එහමනං සාංසාරයේ ගමනේ සංසාරික ගමන බව ගමනේ අපිට කොතය කොතන හෝ තැනක වැරදුනු තැනක් දක්නට තියෙනවා. ඒ වැරදුනු තැන සකස් කරන්නට හොඳම තැන තමයි මේ මිනිසත් භාවය මේ ලැබුණු අත්භාවය. මේ මනුසත් බව මේ මිනිසත් ජීවිතය ඒකනි සසාහ. මේ මිනිස් ජීවිතන් ප්‍රයෝජනගන්න ඔබ ඔබේ ජීවිතේ යහපත් කෙනෙක් වන්න ඕන. ඔබ තවත් යහපත් වෙන්න ට ඕනිි. ඔබේ ජීවිතේ බුදුපාණන් මහන්සේ දක්වොපු කරුණාව මෛත්‍රිය දයාව උපේක්ෂාවමකී දහම් ගුණාංගෝ බේ ජීවිතය තුළ තවතවත් පෝෂණය කරන්නට ඕනි. එම පෝෂණය උනොත් පමණයි ඔබේ මිනිසත්ද භාාවය සම්පූර්ණනත්තුවයට පත් කරගණන්නට බට පුුවන් කමලැබෙන්න්නේ. එනිසාහ. මිනිස්ස අත්්භාවයෙන් සැපරුුණු මනුස්ස ජීවිතයේ පරිපූර්ණත්වයේ පිණිස හේතුවන උතුන් දේශනාව. උතුන් වූ සම්බුද්ධ වචනයම ඔබේ ජීවිත, ආලෝකමත් භාවේ පිනිසම හේතුවේවා. ඔබට මේ සසරින් මෙදන්නට මේ දහම හේතුවේවා. ඔබේ ජීවිතය මෙලොෝවසයෙන් සාර්ථක කරගන්නට හේතුවේවා. ඔබ සසරදුකින් නිදහස්ව ලබන උතුන් නිරවානාබෝධය පිනිස්සම මේ. සල ධර්මය මේ උතුන් දේශනාව හේතුවේවා. ඒ ප්‍රාර්ථනාවන් යුතු මේ උතුන් දේශනාව තුළින් අදදවසේදී. ඔබ ආරම්භ කරන බේ සීලු කටියයුතු සරව ප්‍රකාරයෙන් සාර්ථක වෙන්නට. ඔබේ ජීවිතේ තවතවත් දහමින් පෝෂණය කරගන්නට මේ දේශනාවන් උදව්පකාරවත්ವේ වා කියන ප්‍රාර්ථ නාව සිද් කරනවා. ඒ ප්‍රාර්ථනාවන් සිද්ධ කරමින්, අදවසේදී. නිර්වාණාබෝධී පිණිස ගමන් කරන නිර්වාණගාමී පටිපදාවේ උතු වූ දේශනාවකන් සබුද්ධ වචනය ශ්‍රවණය කිරීමට බහකි වාසන ෞද්ධාවනයි කියලා බොස්සතුටුවවෙමින් අපි මේ වෙලාවී. සදවුලෝවාසී දෙවියන් ප්‍රධාන සිලු දෙවියන්ට පින් අනුමෝදන් කරමින් මේ උතුන් පුුණ්‍යානු මෝදනාවසිදධ කරනවා. ආකා සට්ටහාචබුම්මට්ට ආතේවානාගා මහිද්දිිකා. න්ත අනෝ දිවා చරරකම්තුසාසනන් කා සටචබुම්මට දේපනාග මහිද්දිका पnyaන්තන් අනදිවා చරරකම් තුදේසනන් කා සටචබමට දේවානාග මහිදදිका पnyaන්තන් අනුෝදිවා ජරංරखන් තුතං සදා අභිවාදන සීහිලිස නිචන් වද්ධාපචයිනෝ චතාරෝදම්্මා වඩ්ඩන්ති ආයුුවන්හෝ ස්කංබලන් ආයුරරෝග්‍ය සංපත්තිි සගග සංපත්ති මේ වච අතුෝ නිපාන සංපති එමිනාතේ සමිච්චතු सමාച සங்க纳။